ස්වාමීන් වහන්ස, හාල්මැස්සන් වැනි කුඩා සතුන් රාශියකගේ ජීවිත මරණයට පත්වීමත්, කුකුලෙකුගේ හරකෙකුගේ ජීවිත මරණයට පත්වීමත් අපි ධර්මානුකූලව පැහැදිලි කරගන්නේ කොහොමද? නෑ නෝන, එහෙම දහසක් එක්තැනක් කියන කාරණේ අදාළ නැහැ. තේරෙනවද? අපි එතන මේ ධර්මානුකූලව බලද්දී නෝන, ඒ කුකුලා කියන කෙනා අතීතයේ සක්විති රජ වෙලා හිටපු කෙනෙක්. තේරෙනවද? ඒ කුකුලා කියන කෙනා අතීතයේ සක්‍රයා වෙලා හිටපු කෙනෙක්. ඒ කුකුලා කියන කෙනා අතීතයේ රජ සිටු වෙලා හිටපු කෙනෙක්මයි. ඒ වගේ මේ හාල්මැස්සා කියන කෙනාත් අතීතයේ සිටුවරෙක් වෙලා, රජවරයෙක් වෙලා, සක්විති රජ කෙනෙක් වෙලා, සක්‍රයා වෙලා හිටපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපිට මේකයි මතු කරලා පෙන්වන්න ඕන. ඒ නිසා තිරිසන් කුලේ සත්තුන්ගෙන් මේ සතා එක සතෙක් මරනවාද, අතන හාල්මැස්ස 1000ක් මරනවාද කියන අකුසලෙ වැඩි කියන කාරණය අදාළ වෙන්නේ නැහැ. ඒ මැරෙන මොහොතේ අපිට කුකුලා මැරුණා වූ සිද්ධිය සිහියට නැගුණත්, හාල්මැස්සෙක් මැරුණායි කියන කාරණය සිහියට නැගුණත්, ඊට අදාළව අකුසල් එකයි නෝන. තේරෙනවද? නමුත් ඉන් එහා අපි මේ මිනිස්යෙන් ගැන කතා කරද්දී වඩාත් සිල්වත් අයට කරන්නා වූ චෝදනා, එහෙම නැත්නම් කරන්නා වූ හිරිහැර නිසා වෙන්නා වූ අකුසල් වැඩි නෝන. තේරෙනවද? වඩාත් සිල්වත් අයට, වඩාත් ගුණවත් අයට එහෙම ඇයට කරන්නා වූ දේවල් වලින් ලැබෙන්නා වූ අකුසල් වැඩි. එතකොට ඒව මුකුත් නැතුව සීලයක් රකින්න ඇති කෙනෙකුට කරන්නා වූ දේ අකුසලීට වඩා අඩු වෙන්න පුළුවන්. සතුන්ගේ ප්‍රශ්නේදී එක කුකුලෙක් මැරුවා කියන කාරණේත්, හාල්මැස්සෙක් මැරුවා කියන කාරණේත්, ඒවා අවසාන චුතිතයට ඉලක්කයන් වුණොත් වෙන්නා වූ අකුසල් එක හා සමානව සිද්ධ වෙනවා නෝන. ඒක වෙනසක් නැහැ. කුකුලා මැරීමද වැඩි අකුසල්, මා හාල්මැස්ස 1000ක් මැරීම කියන කාරණේ නෙමෙයි. නමුත් හාල්මැස්ස 1000ක් කියන කාරණේ නෝන අකුසල් සිත් ගොඩාක් වැඩි වෙන්න පුළුවන්. තේනවා? ප්‍රමාණාත්මක භාවය වැඩි වෙනවනේ නේද? ඒ පරම ප්‍රමාණාත්මාවේ වැඩි වෙන්න අකුසල් චිත්තයන් සකස් වීමේ වේගය වැඩි වෙන්න පුළුවන්. තේනවා? ඒ නිසා හුඟක් වෙලාවට එක කුකුලෙකුට වැඩිය හාල්මැස්ස 1000ක් මරණ තැනදී ඒ මරණ කෙනාට ඒ චිත්තය සකස් වුණොත් අකුසල් විපාකේ බලවත් වෙන්න පුළුවන්.